ප්‍රකාශනය තුළ එසකේල් දෙස් ප්‍රසාදීතුමා පෙන්වා දෙනියේ මෙසියානික දිවස් රැකීකි බැබිලෝනියේ විප්‍රවාසීන් හට ඉදිරියේදී පැමිණෙනට නියමිත අවාසනාවන්ත සිදුවීම් ගැන අනාවැකි පවසන එසකේල් දෙවිසවරයා මෙම දිවස් රැකීම් පවසන්නේ දෙවියන් වහන්සේ දාවිද්ගේ පරපුරෙන් කෙනෙක් නැගිටවාලන බවයි එසේම දෙවන දේව ප්‍රකාශනය තුළ ශුද්ධ පාවලුතුමා කොරන්තියට යැවූ දෙවන ලිපියෙන් පවසනුයේ අවසාන විනිශ්චය පිළිබඳවයි එමෙන්ම ශුද්ධ මාක්ස් විශේෂය තුළ ගෙනහැර දක්වනුයේ ක්‍රිස්තුන් වහන්සේ තමන් පිහිටවන්නට යන රාජ්‍ය පිළිබඳව ජනයාට තේරුම් ගැනීමට පහසු වන පරිදි උපමා යොදාගෙන ඇති ආකාරයයි එනම් ස්වයම වැඩෙන බීජය හා අභයට පිළිබඳුපමාව තුළින් කතා කරනුයේ ලෞකික ජීවිතයේ සිහිනය ඉවත් කර ආධ්‍යාත්මික රාජ්‍යයේ සිහිනය වර්ධනය කරගත යුතු බවයි එසේම කිතුනුවන් වන අප ප්‍රසාද ස්නාපනයේදී අප තුළ පැළ කළ දේවරාජ්‍යයේ බීජය වැඩීමට දෙවියන්ගේ වරප්‍රසාද අප ජීවිතයේ අවශ්‍ය බවත් එම වරප්‍රසාද ලබා ගත යුත්තේ යාඥාව හා ප්‍රසාද නිදන් ලබා ගැනීමෙනි එසේ එම බීජය වර්ධනය කර ගැනීමට අවශ්‍ය වරම් අයිතිමින් මෙම උතුම් වූ දිව්‍යයාගයට බැතියෙන් පිවිසෙමු. ශුද්ධ ත්‍රිත්වයට නමස්කාර කරමින් අපි දිව්‍ය පූජා යාගයට ප්‍රවිෂ්ට වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයාණන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපි මේ ලෝකයේ තුල ජීවත් වෙද්දී දේවල් දකිනවා. අපේ ජීවිතේට දේවල් දැනෙනවා. හැබැයි අද දවසේ ඔබට මට තියෙන වචනය තුළ ආරාධනා කරනවා. අපි දකින දෙයට වඩා අපිට දැනෙන දෙයට වඩා එහා ගියපු අපිට අදහිල්ලක් තියෙනවා.
විශ්වාසයක් තියෙනවා. අන්නේ විශ්වාසයේ ඇදහිල්ල තුල ජීවත් වෙන්න. දෙව රාජ්‍ය හොයන්න විශ්වාසය තුල ඇදහිල්ල තුල. ඒක නිසා විශේෂයෙන් මේ දිව්‍ය පූජා යාගය තුලදී අපි ස්වාමීන් වහන්සේට කන්නලව් කරමු. අපගේ ජීවිතවල ටිකෙන් ටික වියකිලා යන ඇදහිල්ල විශ්වාසය අපේ ජීවිතවලට දෙන්නට කියලා. ඒ වගේම විශේෂයෙන් සතියක් පුරාවටම ස්වාමීන් වහන්සේ ඔබව මාව ආරක්ෂා කරගෙන තියෙනවා. ඔබට මට උන්වහන්සේ වරප්‍රසාද වලින් පුරවලා තියෙනවා. මේ සෑම දෙයකටම අපි ස්තුති කියමින් සහ නැවත වතාවක් අලුත් සති අන්තයකට අපි හැම කෙනෙක්ම ජීවත් කරන්නට අපි හැම කෙනෙකුටම අවශ්‍ය උන්වහන්සේගේ මඟ පෙන්වීම දේ වරප්‍රසාදය ප්‍රාර්ථනා කරමින් අපි මේ දිව්‍ය පූජා යාගය තුලදී යාක්ෂා කරමු, කන්නලව් කරමු. මේ සෑම අදහසක්ම පෙරදරි කරගෙන දිව්‍ය පූජා යාගය සිදු කරන්න අපි හැම කෙනෙක්ම මනුෂ්‍යයන් විදිහට සුදුසු පුද්ගලයෙක් කරන්නටයි කියලා අපි යාක්ෂා කරමු. සිතින්, කයින්, වචනයෙන් සහ තපසු කිරීමෙන් සිදුණු සෑම අතපසු වීමකින්ම සෑම අවැඩකටම සෑම කටයුත්තකටම ස්වාමීන් වහන්සේට විරුද්ධව ඒ වගේම මගේ ළඟින් ඉන්න සහෝදරයාට සහෝදරයට විරුද්ධව කරපු සෑම දෙයකටම අපි අවංකව සමාවිල්ලලා අපි මොහොතක් නිශ්ශබ්දව යාක්ෂා කරමු. Swami Dune, Samahu Vagmani, Samahu Vagmani. බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර, අපගේ පව් කමා කර, සදා ජීවනයේට අප සම පමුණුවනසේක්වා. ආමීන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව. සකල දෙවි තුනට මහිමය වේවා, මෙලෝ සුසිතුනට සාමය වේවා. දෙවි සමිදුනි සුර රජානි, සියලු බලති දෙවි පියානි, අපි ඔබ පසසම් උපගුණ වරමු, නමදිමු මහිමය පල කරමු. ඔබ සතු මහමහිමේ ඉස්වා, ඔබ හට නිති තුති පුද කරමු. ඒක ජනිත පුත් ජේසු සමිදුනි දේව බැටළු පවුවාලනේ, පවු දුරහන කිතු
स्वामी दे पिलिगनु मन में यदुम आपे मैं वसनाओ पिलगा पुने अप हट करुना करनु मैंने सुदतुं समगिन देवी प्रिय माहिमे निति वड वसुना जेसु सुनि दुनि उभ पामन तिरि सिदुवनु वो उभ पामन यसामी दो उभ पामन यसामी පළමුවන දේව ප්‍රකාශනය එසකියල් දිවස් ප්‍රසාදීතුමාගේ පොතෙන් ගත් පාඨයකි. මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරණ සේක. උස්සූ කීරි ගස් මුදුනෙන් මමම රිකිල්ලක්ගෙන එය සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලි වලින් ලපට රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි. මම එය උස්සූ ඊශ්‍රායල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේය. එහි පළදාව හටගන්නේය. එය උතුම් කිහිරි ගසක් වන්නේය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු ඒ යට ලගින් නොය. ඒ අතුවල සෙවනෙහි උන් ලගිනු ඇත. එවිට ස්වාමින් වන මා උස්ගහා පහත් කළ බවත් මිටිගහා උස් කළ බවත් සරුගහා වියලි කළ බවත් වියලිගහා සරුකර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත. ස්වාමීන් වන මම මෙසේ වදාළෙමි. වදාළ ලෙසම කරමි. දේවාක්‍ය මෙසේය. දෙවියන් වහන්සේට සෝසුලිවා. පිළිතුරු ගිය ඔබේ පිළිතුර සමිඳුනි උබහන්සේට තුති පිදීමු ඔබේ නිය සමිඳුනි උබහන්සේට තුති පිදීමු ඔබේ නිය සමිඳුනි ඔබට තුති පිදීම ඔබ නේද මහත්මයානි ඔබේ නාමයේ වර්ණනා කිරීම යහපත් උදෑසන ඔබේ පෙම පැවසීම ඔබ නේද රෑමේදී ඔබේ
විශ්වාසවන්තකම පැවසීම යහපත් ය සමීදුනි ඔබන්සේට තුති පිදීම දැහැමියෝ තාල වෘක්ෂමින් සරුසාර වන්නෝය ලෙබනොන්හි කිහිරි ගස්මෙන් වැඩින්නෝය සමිඳුන්ගේ නිවසෙහි ඔබ ඒවාරෝපණය කළ සේක දේව මණ්ඩපෙහි ඒවා සරුසාර ලෙස වැඩින්නේය සමීදුනි ඔබන්සේට තුති පිදීම ඔබනිය වයසට ගිය පසු ඒවා පළදාව දෙන්නේය සාරවත්ව නිල් පැහැව ඒවා පවතින්නේය එසේ වන්නේ සමිදානන් සාධාරණ බවද මාගේ ආරක්ෂකයානන් තුළ වරදක්ද නොමැති බව දක්වන පිණිසය සමීදුනි ඔබන්සේට තුති පිදීම ඔබනිය දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ වූ පාවල්තුමන් විසින් කොරොන්තිවරුන්ට ලියන ලද දෙවන හසුනෙන් ගත් කොටසකි. එබැවින් අපි සැම විටම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නැමැති නිවාසයෙහි සිටිනතුරු අපි ස්වාමින් වහන්සේගෙන් ඈත්ව සිටින බව දනිමු. අප ජීවත් වනුයේ දැකීමෙන් නොව ඇදහීමෙන්ය. අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නැමැති නිවාසයෙන් ඈත් වී ස්වාමින් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමති වෙමු. ඒ නිසා අපි එහි වේවා මෙහි වේවා කොයි නිවාසයෙහි සිටියත් ස්වාමින් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශාවෙමු. මන්ද අපි සියලු දෙනාම තම තමාගේ ශාරීරික ජීවිතයේදී කළ හොඳ නොහඳ අනුව විපාක ලබන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියමව සිටිමු. දේවාක්‍යසේය. දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. සාදුකාරය. Alleluia, Alleluia, Alleluia. Alleluia, Alleluia. බීජ නම් දෙවියන් වහන්සේගේ වචනය. ක්‍රිස්තුස් වහන්සේ වපුරන්නාය. මෙම බීජ සොයා ගන්නා යමෙක් වේද ඔහු සදහටම ජීවත් වන්නේ යයි ස්වාමින් වහන්සේ වදාරනසේක. Alleluia. Alleluia, Alleluia, Alleluia. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ශුද්ධවර මාක්තුමන් විසින් ලියන ලද සුවිශේෂයෙන් පුටාගත් කොටසකි. ස්වාමිනි වහන්සේට මහිමය වේවා.
තවද ජේසුස් වහන්සේ කතා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය මේ බඳුය මිනිසෙක් පොළොවේහි බීජ වපුරයි. ඔහු රෑදවල් දෙකෙහි නිදහස් සිටියදීත් අවදිව සිටියදීත් ඔහු නොදන්නා අයුරින් බීජ පැලවී වැඩෙයි. පොළොවෙහි ස්වභාවයෙන්ම ඵල හටගන්වයි. පළමුව දළුවද දෙවනුව කරලද ඉන්පසු කරල පුරා ධාන්‍යද හටගනී. ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන් ඔහු වහාම දැකැත්ත යොදන්නේ යැයි වදාළසේක. තවද ඔවුන් වහන්සේ මෙසේ වදාළසේක. මම දෙවන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම්ද නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම්ද? එය අප ඇටේකට සමානය. එ පොළොවේ වපුරණ කල මෙහි පිට සියලු බීජවලට වඩා කුඩා වුවත් වපුලායින් පසුව වැඩි සියලුම පැලෑටි වලට වඩා ලොකු වේ. එහි සෙවනෙහි අහසේ කුරුල්ලන්ට ලගින්න හැකිවන තරම් විශාලාතු එහි විහිදුවන්නේය. ඔවුන් වහන්සේ මෙවැනි උපමා රසක් මගින් අසන්නන්ට තේරුම් ගත හැකි පමණට දහම් දෙසුසේක. උපමාවක් නැති ඔවුන් වහන්සේ ඔවුන්ට කිසිත් නොවදාළසේක. එහෙත් ඔවුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන්සේක. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ආදරේ දුවේ පුතේ, අපි ඉන්නේ සාමාන්‍ය සමයේ 11 වෙනි සතිය. ක්‍රිස්තුස් වහන්සේගේ සාමාන්‍ය ජීවිතය, උන්වහන්සේ ජීවත් වූ ආකාරය, උන්වහන්සේ උපමා මගින් කතා කරපු ආකාරය, උන්වහන්සේ ප්‍රතිහාරය කළ ආකාරය අපි අත්දකින්නේ මේ සාමාන්‍ය සමය තුළ. සාමාන්‍ය සමය තුළ ඔබට මට කියවීම් දෙන්නේ උන්වහන්සේගේ සාමාන්‍ය මිනිසෙක් විදිහට කොහොමද ජීවත් වුණේ කියන එක. එතකොට මේ අද දවසේදීත් අපි දකිනවා මේ සුවිශේෂය තුළ උන්වහන්සේ තෝරගත්තු ගෝලයන්ට මේ දේව රාජ්‍ය පිළිබඳව උපමාවක් මගින් පුංචි පැහැදිලි කිරීමක් පෙන්නුම් කරනවා. පුංචි පැහැදිලි කිරීමක්. අපි දේව රාජ්‍ය කියලා කියද්දී උන්වහන්සේ අද දේ වචනේ අවසන් කරනවා බොහොම ලස්සනට. උපමා නැති කිසිම වෙලාවකදීවත් උන්වහන්සේ යම් කිසි දෙයක් පැහැදිලි කරන්න ඕන හැම මොහොතකදීම උන්වහන්සේ උපමාවකුත් එක තමයි පැහැදිලි කළේ. ඇයි? ඒ පැහැදිලි කරන දේ තේරුම් යවන්නට. ප්‍රේමවන්තේනි, දේව රාජ්‍ය කියලා කියපුවහම අපිට හිතන දෙයක් තමයි, අපිට දැනෙන දෙයක් තමයි, ඇත්තටම මොකක්ද මේ දේව රාජ්‍ය කියලා කියන්නේ? දේව රාජ්‍ය වෙන්න මෙහෙම දෙයක් වෙන්නට ඇති, දේව රාජ්‍ය අන්න අතන තියෙනවා වෙන්නට පුළුවන්, දේව රාජ්‍ය අපි පහු කරගෙන ආව වෙන්නට පුළුවන්. එහෙම දෙයක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලිව කියනවා, දේව රාජ්‍ය අන්න අතන තියෙනවා, දේව රාජ්‍ය වෙන්න මේ වගේ, දේව රාජ්‍ය බේන් මෙතන තියෙනවා කියන තැනක් නෙමෙයි. දේව රාජ්‍ය කියලා කියන්නේ ජීවන තත්ත්වයක්. බොහොම සරලව කියනවා නම්, ඔබ දෙවියන් වහන්සේගේ පණිවිඩය යථාර්ථයක් බවට පත් කරන තැන, සැබෑ ජීවිත කොටසක් බවට පත් කරන තැන, දේව වචනය ඔබේ ජීවිතය තුළ ජීවත් කරන තැන අන්න දේව රාජ්‍යය. එතන අතනද මෙතනද කියන දේ නෙමෙයි, අර වගේ මේ වගේ කියන දේ නෙමෙයි. අපි සුවිශේෂ කවරුන්ට සමන් දෙද්දී දෙවරාජ්‍යය ගැන කියද්දී අපි අහලා තියෙනවා අබාටය පිළිබඳ උපමාව දෙවරාජ්‍යය ගැන කියන්න උත්සාහ කරනවා. ඒ වගේම තිබිච්ච ඔක්කොම දේ, සන්තක හැම දෙයක්ම විකුණලා නිධානයක් තිබිච්ච කෙතක් මිලදී ගත්තු පුද්ගලයෙක් නිධානය පිළිබඳ උපමාවක්.
එවගේම මසුන් අල්ලන්න දලපු දෙයක් දාපු උපමාවක් ගැන මේ හැම දෙයක්ම එකී නොකී හැම උපමාවකින්ම ස්වාමීන් වහන්සේ ඔබට මට තේරුම් කරන්නට උත්සාහ කරන්නේ මෙන්න මේ දේව රාජ්‍යය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. එමනම් දේව රාජ්‍ය කොටස් කරුව කවුද? ඔබ, මම. අදර පුතේ, අදර දුවේ, අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණේ දේව තාත්තට අබ්බහා කියලා කියන්නට පුළුවන් වුණේ අපි මොන සක්‍රමෙන්තුව ලැබුවයින් පස්සේද? ප්‍රසාද ස්නාපණය කියන සක්‍රමෙන්තුවත් එක්ක. ප්‍රසාද ස්නාපණය කියන සක්‍රමෙන්තුව ලැබපු මොහොතේ ඉඳන් ඔබ මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්, ඔබ මම දෙවියන් වහන්සේගේ දියණියක් බවට පත් වෙනවා. අනිදා ඉඳන් තමයි උන්වහන්සේ ඔබව, මාව උන්වහන්සේගේම දරුවෙක් විදිහට ආදරයෙන් බලා ගන්නට පටන් ගන්නෙ. මේ බෞතිස්මය කියන සක්‍රමේන්තුව අනිත් හැම සක්‍රමේන්තුවක් ලබන්නම මූලික සක්‍රමේන්තුව බවට පත් වෙනවා. බෞතිස්මය කියන සක්‍රමේන්තුවත් එක්ක, ප්‍රසාද ස්නාපණය කියන සක්‍රමේන්තුවත් එක්ක ඔබට මට වදිනවා ජීවිතේ ලොකු ලාංඡනයක් වදිනවා. මේක අපිව හංවඩු ගහනවා. එක පැත්තකින් කිව්වොත් හංවඩු ගහපුවම අපි දැකලා තියෙනවා සත්තු හැම හංවඩු ගහලා තියෙනවානේ අයිතිකාරයාගේ නම එක්ක, එහෙම නැත්නම් මුල් අකුරුත් එක්ක. ඒක මකල අයින් කරන්න අමාරුයි. අනේ වගේ තමයි ඔබව, මාව අපිට වදිනවා නොමැකෙන සුළු ලාංඡනයක් බෞතිස්මය කියන සක්‍රමේන්තුවත් එක්ක. මේ ඉන්නේ මගේ දුවක්, මේ ඉන්නේ මගේ පුතෙක්, මේ දුව, මේ පුතා අයිති මට. එමනම් අපි උන්වහන්සේගේ දරුවෝ නම් අපි ඉෂ්ට සිද්ධ කරන්නට ඕනේ ප්‍රේමවන්තේනි උන්වහන්සේගේම පණවිඩය, උන්වහන්සේගේම වචනය. අද දේ වචනය තුළ බොහොම ලස්සනට පැහැදිලි කරනවා දෙවියන් වහන්සේ ඔබව, මාව උන්වහන්සේගේම දරුවෙක් විදිහට තෝරගන්නේ දහස්සකුත් අතරින් උන්වහන්සේට ඕන කෙනාව උන්වහන්සේ තෝරගන්න අපි කියන හෑන්ඩ් පික්ඩ් කියලා. මේ දහසක් කට්ටිය ඉන්නවා, මෙයා මගේ, මෙයා මගේ, මෙයා මගේ. ඉතින් ඔක්කොම කතෝලිකයෝ ක්‍රිස්තියානිකාරයෝ වෙලා නැහැ. එහෙමනම් ඒ තුල දෙවතාත්තගේ දරුවෙක් වීම තුල අදර ප්‍රේමවන්තේනි ඔබ මම උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට ඕන. දෙවරාජ්‍ය ජීවත් කරන්නට ඕන. අද වපුරන්නගේ උපමාව පිළිබඳ බොහොම ලස්සනට ගෙන හැර දක්වමින් කියනවා වපුරන්න බීජ වපුරනවා, ඊට පස්සේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මේ බීජ දළු දාගෙන වැඩෙනවා, රෑ වැඩෙනවා, දවල් වැඩෙනවා. ඊට පස්සේ අපි දෙවන කියවීමට යද්දී දකිනවා අන්න ස්වාමීන් වහන්සේ අපේ ජීවිත අවසානයේදී මොකද කරන්නේ? ඔබව, මාව විනිශ්චය කරනවා. ප්‍රේමන්තේනි ඔබ පවුලක අදර අම්මෙක් විදිහට ජීවත් වෙනවා නම්, අදර තාත්තෙක් විදිහට ජීවත් වෙනවා නම් ඔබ ඔබෙන් ප්‍රශ්න කරන්න, ඔබ මේ වෙනකන් ඔබේ පවුල තුල ස්වාමි පුරුෂයෙක් විදිහට, එහෙම නැත්නම් ආදරණීය තාත්තා කෙනෙක් විදිහට ඔබේ පවුල තුල ඔබ මොනවද වපුරලා තියෙන්නේ? අම්මා කෙනෙක් විදිහට, ආදරණීය භාර්යාවක් විදිහට ඔබේ පවුල තුල ඔබ මොනවද වපුරලා තියෙන්නේ? අපි කතාවට කියනවා ඔය මලගෙවල් වලට ගිහම ගිහින් එද්දී අපි යන ගමන් කියනවා නිකමට වගේ ඔය කපලා තියෙන්නේ වපුරපු දේවල් තමයි කියලා. අපි කියනවද නැද්ද? අපි කියනවා ඔය කපලා තියෙන්නේ වපුරපු දේවල් තමයි. ප්‍රේමවන්තේනි මේ දේ ඔබටත් පොදුයි, මටත් පොදුයි. ඔබ ඔබේ ජීවිතයේ තුල ඔබ යහපත වපුරනවා නම් ඔබ අවසානයේදී යහපත ඔබ කපයි, අස්වැන්න නෙලා ගනී. ඔබ ඔබේ ජීවිතය තුළ අයහපත වපුරනවා නම් කවුරු හෝ වේවා, අම්මෙක් තාත්තෙක්, ඔබ ඔබේ ජීවිතය අවසානයේ ඔබ අයහපත් අස්වැන්නක් නෙලයි. හැබැයි මම යහපත කළත්, මම අයහපත කළත් ඔබට මට අවසානයේ මරණය කියන දේ විතරයිනේ අයිති වෙන්නේ කියන බලාපොරොත්තුව විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ ඔබට මට දීලා තියෙන්නේ. ඒක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අපි හොඳ කරත් පාද අපි මැරෙනවා, අපි නරක කරත් අපි අවසානට මැරෙනවා, අඩි 6ක් යටට යනවා. නෑ නෑ නෑ, ඊට වඩා බලාපොරොත්තුවක් තියෙනවා ඔබට මට.
උත්ථානය කියන බලාපොරොත්තුව. ජේ ස්වාමීන් මැරුණා. ඊට පස්සේ උන්වහන්සේව නිකම් පැත්තකට දාලා ගල් ගුහාවක් ඇතුළට දාලා දවස් තුනක් ඔහේ බලන් හිටියේ නැහැ. දවස් තුනකට පස්සේ මරණය පරාජය කරලා උත්ථානයක් දෙනවා. මෙන්න මේකයි ක්‍රිස්තියානි ජීවිතයේ ඔබේ මගේ ජීවිතයේ ජීවිත යථාර්ථය. මේ ලෝකෙ තුල ජීවත් වෙනවා. මේ ලෝකෙ තුල අපි විඳිනවා. ඊට පස්සේ මැරිලා යනවා. එතනින් ඉවර වෙනවද? නැහැ. අපි උත්ථානය කියන යථාර්ථයක් තුල අපි ජීවත් වෙනවා. ආදර ප්‍රේමවන්තේනි. ඒක නිසා ඔබ මතක තියාගන්න ඔබ ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ඔබ ඔබේ පවුල තුල ඔබ ජීවත් වෙන සමාජය තුල ඔබ වපුරන දේ ඔබ නෙලා ගන්නවා. අවසානයේදී අපිට විනිශ්චයකට අපිට මුහුණ දෙන්නට වෙනවා. අගස්සින මුනිතුමා එක්තරා දවසක උන්වහන්සේගේ කන්ෆෙෂන් එහෙම නැත්නම් පාපොච්චාරණය කියන පොතේ කියනවා මෙලොකෙ තියෙන ඕනම පාපයක් කියන්න මම ඒ පාපය කරලා තියෙනවායි කියලා. ඕනම පාපයක්. දවසක් මේ සුදු අගස්සින මුනිතුමා මෙහෙම පාරේ ඇවිදගෙන යමින් ඉන්නවා. පාරේ ඇවිදගෙන යමින් ඉද්දී පාරේ හැපැත්තේ කාන්තාවක් එනවා දකිනවා. මේ කාන්තාව අගස්සින මුනිතුමාව දැකලා කෑ ගහනවා. අගස්සිනෝ අගස්සිනෝ ඔහම ඉන්න. අගස්සින මුනිතුමා මොකද කරන්නේ? එතකොට අගස්සින මුනිතුමා ශුද්ධවන්තයෙක් නෙමෙයි. බොහොම කඩවසම් තරුණ අගස්සිනෝ. මේ කාන්තාව දැකලා අගස්සින මුනිතුමා දුවනවා. දුවන්න දුවන්න මේ කාන්තාව පිටිපස්සෙන් ඇවිල්ලා කෑ ගහනවා. අගස්සිනෝ අගස්සිනෝ ඇයි ඔයාට මාව මතක නැද්ද? මාව අඳුරන්නේ නැද්ද? නවතින්න. අගස්සින මුනිතුමා බොහොම ලස්සන උත්තරයක් දෙනවා. ඔව් මම දුවනවා. මම දුවන්නේ මම නොවන නිසා. ඔව් මම දුවනවා. මම දුවන්නේ මම නොවන නිසා. ප්‍රේමවන්තේනි කවුද මේ කාන්තාව? තරුණ කාලේ ඉඳලා හිටලා ඇසුරු කරපු කාන්තාවක්. හැබැයි අගස්සිනුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන. ඔව් මම දුවනවා. මම දුවන්නේ මම නොවන නිසා. හිටපු අගස්සිනු නෙමෙයි ජීවිතය වෙනස් කරගත්තා. අද ශුද්ධවර නාමාවලියේ ඉහළම තැනක ඉන්නවා ප්‍රේමවන්තිනි. ශුද්ධවන්තයෙක්. අනේ නිසා අපි කියන්නේ every saint has a past, every sinner has a future. ඕනම ශුද්ධවන්තයෙකුට අතීතයක් නිරස අතීතයක් තියෙනවා. ඒ වගේම තමයි ඕනම පෞකාරයෙකුට අනාගතයක් තියෙනවායි කියලා. ඒ මනස්සාපනය කියන දේ ආදරම් මේ තාත්තේ මමත් ඇතුළුව මගේ ජීවිතය අත්පත් කරගත්තොත් විතරයි. මිනිස්සු විදිහට අපි අතින් වැරදි අඩුපාඩු වෙනවා. කවුද මේ ලෝකේ වැරදි කරන්නේ නැත්තේ? කාටින්ද මේ ලෝකේ අඩුපාඩු වෙන්නේ නැත්තේ? හැබැයි වැදගත් දේ ඒ වැරදි අඩුපාඩු හදාගෙන ජීවත් වෙන එක. අනේකටයි ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරන්නේ සැබෑ මනස්සාපනයක් තුළ ජීවිතය වෙනස් කරගන්නට. මතතුමාගේ සුවිශේෂය කියන්නේ එකයි, මනස්සාපනය නොවන සිල්වත්තු 99 දෙනෙකුට වඩා ස්වර්ගයේ ප්‍රීති වෙනවලු ප්‍රේමවන්තයනි. මනස්සාපනය වෙලා සිත් හරව ගන්න එක පෞකාරයක් ගැන. ඔබ මම අයිති වෙන්නට ඕනේ සිල්වත්තු 99 දෙනාට නෙමෙයි මනස්සාපනය නොවන. සිත් මනස්සාපනය වෙලා සිත් හරව ගන්න එක පෞකාරයගේ ගොඩට මමත් ඇතුළුව. අන්න එතකොටයි ස්වර්ගීය ප්‍රීතියත් වෙන්නේ. අන්න එතකොටයි අපි දේව රාජ්‍ය ජීවත් කරන්නේ. අන්න එතකොටයි ඔබ මම ජීවිතය තුළ යහපත වපුරන්නේ. අන්න එතකොටයි ජීවිත අවසානයේදී අපි යහපත කියන අස්වැන්න අපිට මෙලා ගන්නට පුළුවන් වෙන්නේ. අන්න එතකොටයි අපිට ජීවිත විනිශ්චය අවසානයේදී ජේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපිට කෙලින් කටින් ඇවිදගෙන යන්න පුළුවන් වෙන්නේ. ජීවිත යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ ප්‍රේමවන්තේනි. ඒක නිසා අද දවසේදී අපි යාක්ෂණා කරමු, කනලව් කරමු. අපි කතෝලිකයෝ කියලා කියන්නේ අපි දකින දෙයට වඩා අපිට දැනෙන දෙයට වඩා අපි ඇදහිල්ල තුළ ජීවත් වන උන්වහන්සේගේම දරු පිරිසක්, විශ්වාසය තුළ ජීවත් වන දරු පිරිසක්.
Ekanisa, me viswasete, adahillata karanda beradayak naha premawanteni. Monica tumiya tamange putawa wenas karala denna kiyala karanda thiyena hama deema kala. Antimata yakshana kala. Kawuda puta? Agustina monituma. Yakshanawa thula meka pala gannuna. Viswasaya thula adahilla thula premawanteni. Eka nisa api hama kenekugema jeevithaye adupadu thiyena wennata puluwa. Api wenas karagannata ona manasthapanayak thulin. And it's a kotai swargi pretty vene. And it's a kotai obata mata vapuranage upamava tula chivite apita jesus swaminahanse ugana na panivide. Yahapata vapuranata puluang. Ayapating atela. And it's a kotai chivita avasani di obata mata yahapat aswana nilagana da puluang. Ayapat aswan venote. Evasa varamara prasade ilala. Api yakshakaramu. Amen. Negative sit up again, Sasha Prakash Karamu. A command of Yan Mahan say, Kerehi Mamma, Viswasa Karami. Asa Pulavada, Penenu Penisiala de Mavadala, Siluba de Pianan Kerehi, Viswasa Karami. The Yan Mahan say, Gitanta Butrayananda, a command Swami in the Vene, Jesus Christus Swan say, Kerehi, Viswasa Karami. Ovanahan say Samakalakatamapare, Pianan gain Janita Husaker. Ovanahan say the Vian gain the Viode, Alokin Alokede, Sabeda Vian gain Sabeda Viode, Venasaker. Janita Unamut Monanalebe, Pianan Mahan say Samage, Ekam Babatuative, Ovanahan say Vedasutina Saker. Ovanahan say, hey, to put again, Siala Mount Labway, Minisapo de Sade, Apagalavi Mudesade, Ovanahan say, Swargain, Besavadala Saker, Sudhat Menahan say, Gian Pavin, Kanimaya, and Giswagain, Ovanahan say, Manisha will Saker, Tabadunahan say, Apo de Sa, Ponsio Pilati Arte. Kurusena Gasun Rabe, Marlade Navinde, Ugutu Tempatar and Labu Saker, Sudoli Vile Paradi, Ovanahan Se Tumanada, Utanu Saker, Ovanahan Se Swargaro Hanave, Piana Nahan Se Gedakunpase, Veda Sitina Saker, Shiva Tundamalavan Devini Saker Anate, Ovanahan Se My Manitave, Navatavadina Saker. Ovanahan say gay rasheta, Kedavaraknamate, Pianan Mahan say gain ha, Putranan Mahan say gain ha, Nickmane Samidanande, Siva Daikananda, Sudhatmanahan say Kerehide, Viswasa Kerami, Ovanahan say Piananda Putrayananda Samage, Ekavandana at Maimayat, Labana Seke. Ovanahan say the Vasuran Magin, Katakala Saker, Apostle and Game Pelotene, Ekuna Shudo Katalika Sabahava Kerede, Viswasa Kerami, Paukama Sandaha, Ekempasadis Napane Katibave, Adaha Ganimi, Tao the Malange Nevata Negatimade, Matu Feminist Adachi Tede, Balapuratuemi, Amen. Then up your Pagava Shatavian, the Venahasege Pamulidreta Babi Messe Akshana Karamu. Devara Jevar Dene Utisa, Vepuru Bejapaladerimenter, Sasun Kita Sved Dimasandaha, Niraturu Vehisena, Apashututum Piananda. සියලුම රදගුරු පූජක පැවිදි සැම ආශිර්වාද කර තම දූතික කාර්ය තුල සාර්ථක ඵල දැරීමට අවශ්‍ය සුදුතුම් වරමින් එතුමන්ලා පුරවන පිණිස
Swamini Apakaranayaksha Savadala Manava Prasadistambana Kandavimatula Apalatmara Prasadanuva Devarajya Patalakirima Sandaha Sabakitunuan Lesa Devachanetula Sannadhavimin Apajivita Darshetulin Lopura Subhasnaginayana Dharma Dutin Vima Tavashimakapin Vima Apasemata Dane Karana Pinisa Swamini Apakaranayaksha Savadala Manava Mulu Lopura Visi Sitina Devindun Genetva Durakara Pian Manina Sielumukitunu Viswasakinta Istirakitunu Viswasetule Savimatvimatan Tamange Jeevita Getalu Saha Nakyut Pida Vanisa Shari Rivakumanisikva Saha Adyatmika Parihani Karaya Diyana Sielumadenata Devidun Vetahari Emadavashivaram Dane Karana Pinisa Swamini Apakaranayaksha Savadala Manava Samidumidhi Uyanatula Tamadutika Karya Venuven Epakapavi Seve Yedina Apamisamindirananda Adamima Devupuda Mehetula Apahayakvana Garupiyatumavada Ashirvadakara Nidukni Rogi Suve Labadi Divasan Rakshinetula Etumala Rekaganna Pinisa Swamini Apakaranayaksha Savadala Manava Absolumotak Nishabda Vapagadaswasagana Apake Pautalika Vashatavya Napake Hadavatula Kakarina Sam Illi Makma Samakana Lawakma Apiswamin Vahanseta Upakaramu Vishesha Napake Paul Venuin Napayakshana Karamu Apakarana Raki Raksha Duadaruanga Adhyapanika Vedakatetu Anagata Situm Petum Make it Apake Swami in Vana Jesu Christ Swahan Sevde Sama Patala Beva Mama Pudami Pudami
සතු සියලුම දේ ඔබගේ බව හොඳින් හැඳින පුදමි සදහට ඔබ අටමානය ගැති බව සිතාවැතින් පුදමි දකුණට දෙන දෙය වම නොදකින ලෙස ඔබ කියවමින් පුදමි රිදෙන තුරුම මම ඔබේ නමට දුති දෙමි පිදෙමි පුදමි සමිදුනි ඔබටම අප කැපවි මම පිදෙමි පිදෙමි සියලු දෙයින් සුසුදු සිතින් මම පුදමි පුදමි සහෝදරනි මාගේ සහ ඔබගේ යාගේ සිලබලති දේවපියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාක්ෂණ කරන්න ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාව මහිමයාත්වන් සඳහාද අපට තමනාස්සේගේ මුසුද සභාවට ප්‍රජාත්වන් සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා සදාතන දෙවී ස්වාමිනි අපගේ මේ දුබල පඳුරු අප ශරීරයට ආහාරයක්ද ආත්මයට නව ජීවනයක්ද ලෙසින් දානය කරන ඔබ වහන්සේම එමගින් අපගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහා අවශ්‍ය සියලු දේන වඩුව දානය කරන්නට කරුණා කළ මැනව මේකේදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ඔබගේ සිත යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදාතන දෙවී ස්වාමිනි සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය අප ගලවාගැන්ම සඳහා ඔබ වහන්සේගේ දයාබර සැලැස්මෙහි ඔබේ මහත්මයි මේ අප සමහට ප්‍රකාශ වන්නේය අප මුදාගැන්මට වහන්සේගේම දේව බලයෙන් ඉදිරිපත් වී අපට සමාන මිනිසෙකු මගින් එය සලසා දීමට ඔබ වහන්සේ කැමති වූසේක මිනිස් භවයේ දුබලකමින් මිනිසා ඔබ වහන්සේ හා සබැඳියා වහිමි කරගත් කල ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ට මිනිස් දුබල බව පළඳා ඔබ වහන්සේ හා නැවත සමගී කරන්නට කරුණා කළසේක එයින් සුරසේනා සමූහය ඔබවහන්සේ ඉදිරියේ සිට ඔබවහන්සේගේ ගුණ වනන්නෝය ඔවුන්ගේ ගීත රාවයට අපගේ සාධුනාද දෙක් කරගන්නා මෙන් අපි ඔබවහන්සේගෙන් මෙසේ අයද සිටිමු සුවිශුදය සුශුදය ලෝකාපති ස්වාමීන් වහන්සේ සුශුදය අහසපොළත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගයේ ජයශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ නාමින් මහා මනෝ භාග්‍යවත් ස්වර්ගයේ ජයශ්‍රී වේවා එසේ ස්වාමිනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධ සියලු සුවිශුද්ධතාවය උපත ඔබ වහන්සේමය එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මෙන් අපි මෙසේ ආයදෙමු අපේ සේ අදිනේ මේ පඳුරු අපෝදේශා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී හෘදයත් බවට පත්වනු සඳහාය ඔබන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින්
මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සෑම කුසලානද වැගෙන නැවත තුති පුදාහ ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා වූ දෙස්සාද සියලු මනුෂ්‍යයන් උදෙසා දේ වගුරනු ලබන්නේය. මා සෙහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මගේ ස්වාමී මගේ දෙවියනි. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනි ඔබවහන්සේ උතුසේක. ස්වාමිනි ඔබවහන්සේ උතනුසේක. ස්වාමිනි ඔබවහන්සේ නැවත වඩිනසේක. එහෙන් පියාණනි උන්වහන්සේගේ මරණ දුත්තානය ද සිහිපත් කරමින් ජීවනදායක පූපයද ගැලවීම දායක කුසලානද අපි ඔබවහන්සේට පුද කරමු. ඔබවහන්සේ හමුවේ සිටමින් ඔබවහන්සේට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබවහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම සුදහත් නිරණසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. ස්වාමිනි මුළුලොවේ පැතිර පවත්න ඔබවහන්සේගේ සුද්ධෝ සභාව සිහි කළ මැනව පරණි ප්‍රැන්සිස් නමැති සුද්ධෝත්තම පියානන්ද හෙරල් ඇන්ත්‍රි නමැති අපරාධගුරුතුමන්ද සීනු රාජප්‍රසාදින් වහන්සේලාද සකල පූජක හා පැවිදි පිරිස සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන්නන්ට සලසන මැනව උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබවහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිකර ඔබවහන්සේගේ ශ්‍රීවත මණ්ඩල ආලෝකිතර පිළිගත මැනව අප සියලන්ට දයානුකම්පා කළ මැනව භාගවත් දේ මාතාවන්න කන්නේ මරියාවන්ද භාගවත අපෝසලවරුන්ද සෑම කල්හිම වහන්සේගේ කැමැත් ඉටු කරමින් දිවි ගෙවූ සියලු සුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව තවද උන් හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍රෝ ජේසුතු වහන්සේ මගින් අපට වරන් දුන මැනව ඔවුන්වහන්සේ මගින්ද ඔවුන්වහන්සේ සමගද ඔවුන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි සුදාත්මයන් හා සමග එක් වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලවීම දාය කණ පනතින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණ වී අපි අඩිතරව ස්වර්ගීය පියාණන් නමතන්නට උන්වහන්සේගේ පුතුළුවන් ඉගැන්වූ යක්ෂාවෙන්ම අපි මෙසේ කනලව් කරමු. ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණනි ඔබවහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා.
වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලෙවෙහි දිටුවේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපවස්සාවන්ට සුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනිය සිදු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයිතිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි සැම වෙසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසු ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබහන්සේ අපගේ පාපයන් නොතකා ඔබහන්සේගේ ස්වභාවය විශ්වාසය සලකා ඔබහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගිත දානය කරන්නට කරුණා කළ මැනව ඔබහන්සේ සදහටම වැඩවසන සේක රජකම් කරන සේක ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කිනකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජබාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාජබාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාජබාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාශ්‍ය බාලකයානෝ, මෙන ලොවේ පව් හරින තරන් වහන්සේ, මෙන ඔබට මට බෞතිස්මය කැඳවීමට සාක්ෂි දරමින් දෙවරාජ්‍ය පතල කරන්නට ආරාධනා කරන තරන් වහන්සේ, උන්වහන්සේගේ භෝජනට කැඳවීමලත් අප සැම භාග්‍යවන්තයෝය. ආත්මික ලෙස ජේ ස්වාමි දරුවන් ලබා ගැනීම. ජේ ස්වාමි දරුවනි, ඔබ වහන්සේ සප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවන් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වෙනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝ සේ වික්ෂෝප වෙමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරය වෙමි. මේ ආදරය නිසා ඔබ සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝ සේ ආශා වෙමි. ස්වාමි දරුවනි, මාගේ හෘදයට වඩින වාසොඳේ ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙකහක් නොවෙන්නට මට කරුණා කළ මැනව. පියානන් වෙත
Yeah.
අපරට වෙනුවෙන් දේවමෑණියන්ට ආඥාව. අහෝ දයාබර සෙනෙහවන්ත මෑණියනි, ශ්‍රී ලංකා රාජේශ්වරිය හා අපාරක්ෂිකාවරණි, පේතිනාත්මකමුහුණේදී අප නිහමානීව බැකෑපත්ව අයද සිටින මේ ඉල්ලීමට සවන් දුන මැනව. දයාබර මෑණියනි, යුද සංග්‍රාමවලදී හා අනේකාකාර අනතුරුවලදී ඔබ අප සහායට වැඩියානු වේද. ඔබගේ නොවෙනස් ප්‍රේමයෙන් අප අතර මුල් බැස ඇති බද වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා පළවා හැරිය මැනව. අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ඨකම රජකන රාජ්‍යයක් ගොඩ නැගීමට අපට සහාය වූ මැනව. පෙම්බර මෑණියනි, ඔබ අප කෙරෙහි ඇති නොමනස් සචර ප්‍රේමය හා දානකම්පාව ඉදිරි සීකරමින් ඔබේ සිරිබ ආරක්ෂාවට අපට සියලු ජාතීන් ඔබට භාර කරමු. අප සමාජය තුළ සහෝදරත්වය, සාමය හා එකමුතුකම ගුණ නැගීමට අපට සහාය වූ මැනව. අප රටේ සියලු දෙනා එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජීවත් වීමේ වාසනාව අපට ලබා දුන් මැනව. ආමෙන්. අග්‍රදූත මිකාල් තුමන්ට ආඥාව. අග්‍රදූත මිකාල් තුමනි, සටනේදී අප ආරක්ෂා කර මැනව. යක්ෂයාගේ දුෂ්ටකම් වලටත් සදිකම් වලටත් විරුද්ධව අපට ආධාරව සිටිය මැනව. උදේ මහත් මෑණි වහන්සේ තරවටු කර ලෙස අපගේපත් කණ්ඩලව කරමු. මොක්ෂණාධිපති වහන්ස ආත්ම විනාශ කරන පිණිස ලෝකේ දුක පැනවිදින සාතන් සහ අනිකු දුෂ්ට ආරෝපීද දේවානුභාවයෙන් නිරිට හෙලා දමන වස්සුදේ. ආමෙන්. පරිශුද්ධ පියාණනි, ඔබ මට දුන්නවුන් අප මේ නේකත්වයක් වසිටිට පිණිස ඔවුන් වහන්සේගේ නාමෙන් ආරක්ෂා කළ මැනවයි ස්වාමින් වහන්සේ වදාළසේක. අපි ආරක්ෂා කරමු. ස්වර්ගීක පියාණනි, අප ලබාගත් දිව්‍ය භෝෂණය ඔබ වහන්සේ තුල රැස් වූ දේව ජනතාවගේ එකත්වය හඟවනුයේ යම්සේද, එසේම මේ භෝජනය මගින් ඔබ වහන්සේගේ ස්වභාව තුළ සමගිය හා සාමය වැඩිවර්ධනය වීමට සලස්වනු මැනව. ඔබ වහන්සේගේ පුත්‍රයන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. මා ස්තුති වන්දන විශේෂයෙන් අද දිය පූජා පවත්වන්නට පැමිණි ගරු කපිල මංජල පූජා ප්‍රසාදින් වහන්සේට, උන්වහන්සේ කුරුණෑගල මෙල්ලෝ දේවසත්තලේ සහායක පූජා ප්‍රසාදින් වහන්සේ, උන්වහන්සේට කියූ ගමන් උන්වහන්සේ බැහැනු කිය පැමිණියා. උන්වහන්සේ ගොඩක් ස්තුති වන්දනය, වගේම දේව වචනය අර්ථවාන්විතව විග්‍රහ කිරීම ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. වහන්සේගේ පූජක ජීවිතයේ කලක් අවසානය දක්වා ගත කිරීමට දේවර ප්‍රසාදිල්ල මගේ ඇදුම්වලදී මම යදින බව මතක් කර සිටිනවා. ඒ වගේම අපිට මේට දායක වෙන සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මලින්ද මහත්මයාට, මලින්ද මහත්මියට, ලංක මහත්මයාට, ලෙරොයි මහත්මයාට, මොරින් මහත්මියට, සිරන්ති මහත්මියට, කාන්ති එදිරිසිංහ මහත්මියට, තේජානි මහත්මියට, ගුණසිරි සහ සරණි යුවලට, සනුවරි මහත්මියට, මොරින් මහත්මියට, මලින්ද බණ්ඩාර මහත්මියට, දසනායක මහත්මයාට, සුජාතා මහත්මියට මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. මේ යාඥාවට භක්තියෙන් සහභාගී වෙමු.
Devi Swamini, Sarira Dural Kamin Pida Vidina, Obake Asranadas and the Sabake Devaranit Jamukalamanava, Ubamevat Mangi Vatina Kamine Kareva, Pranavat Kalamanava, Dukwini me Margain Suddhavanta Bhavat, Obadeva Nukampave, Balin Sarira Swat Labadunamanava, Jeskritu Swamini Manusang Galava Ganima Sandaha, Apaminis Bhagat, the Bohanse Roga, Turan Suhapat Kalaseka. Atmi Kahasarika Sebala Puratuan Sidina, Meobagay Das and the Sakaruna Bel Mehlava Dalamanava, Bohan Sege Namin Napatabanamon, Obagay Balin Nagalu Menava, Obagay Adarin Sanasu Menava, Imagin Non Gay Dahire Vediveva, Ayapata Duruveva, Medukwetanamagin Novagay Duk Pratil Sahabag in the Salasu Bohansi, Etulin Nota Lebani Parke and a Menaker Sanasimir Hetuveva. Suralave Divini, Manulave Divini, Suratavyange Divini, Adivitrurunge Divini, Divas Prasadurunge Divini, Apostrurunge Divini, Prana Paritya Gurunge Divini, Ucharnavadinge Divini, Kanyavange Divini, Obapage Sahaita Vadina Sekwa, Obage Name Uchane Kiremen Silu Saturo Visiriyatva, Dumpahavin Nakme Non Durveva, Ginne Dhritiven Nakme Non Pahavyatva, Siluman Sanga Hapatin Mudava, Bohan Sege Sue Sahanilab, Saturin Devi and Varan Labatva, Obagena me Sada Dineva Swami Nohan Seva Samaga Venesequa Sapa Parakramade Mahotumayan and Venem. Piano de, Putrea no de, Sudat meano de, Obasamashirwa de Kotaraksha, Karana Sekwa. Amen. Yanne, Same Geneanne. Divian one Seta, Sotraveva. Tuti pudam obata samide mulu hadavatin mage mage vivas opaye asuho suretuvan hamuve pudam obata tuti kiwe Pudam obata tuti kiwe Itiriye opage deu madure Mohonin sitin vati Pera kisi karikat noya suviru Obe hitava kam sene yeniswa Pudam obata tuti ki Pudam obata tuti ki Tuti pudam obata samide Mulu hadavatin mage Mage viyepas obe asuho Suratuvan hamuve Pudam obata tuti kiwe Pudam obata tuti kiwe Santa Cruzia de Alamin, a pessoa in a Pagalava Deva, Apagade Swamini, Pitaget Putrayagas with Santuget, Namin, Amen. Suti, Jesupitai. Jesupitai, Father.